මේ තමා Java GUI tutorial එකේ හතරවෙනි වීඩියෝ එක. කලින් වීඩියෝ තුනේදී මම කියලා දුන්නා Java GUI වල ගොඩක් බේසික් දේවල්. ඒකවල ගොඩක් කට්ටිය කියලා තිබ්බා ප්‍රෝග්‍රෑමින් කරද්දී text editing එකකින් කරන්න නැතුව IDE එකකින් කරන්න කියලා දෙන්න කියලා. ඒ හින්දා මම දැන් හතරවෙනි වීඩියෝ එකේ ඉඳන් හිතන් ඉන්නේ අපි අර කලින් පාවිච්චි කරමු Atom text editor එකෙන් ප්‍රෝග්‍රෑමින් කරන්න නැතුව IDE එකකින් ප්‍රෝග්‍රෑමින් කරන්න ගොඩක් කට්ටිය කියලා තිබ්බ net beans කියලා දෙන්න කියලා. net beans කියලා කියන්නේ Java වලට තියෙන IDE එක. ඒකට මම පාවිච්චි කරන්නේ net beans කියන IDE එක නෙමෙයි, තව තියෙනවා Eclipse කියලා IDE එකක් Java වලට. අන්න Eclipse කියන IDE එක තමයි මම පාවිච්චි කරන්නේ ඉතින් ඉන්නේ. මම කියන්නම් මේ මම ඉස්සරහට කියන්නම් ඇයි මම net beans තෝරා ගන්න නැතුව Eclipse කියන ID එක තෝරගත්තේ කියලා. හරි, අපි දැන් යමු වීඩියෝ එකට. හරි, මන් දැන් කියන්නේ ඇයි මන් net beans තෝරගන්න නැතුව eclipse කියන ID එක තෝරගත්තේ කියලා. මං යනවා මගේ බ්‍රවුසර් එකට. මං එකේ ටයිප් කරලා සර්ච් කරලා දෙනවා net beans versus eclipse කියලා. Google එක ගහපම යාලා දෙනවා මෙතන. මේ මෙයාලා කියලා තියෙන්නේ net beans වලට වඩා eclipse වල source coding plugins and extension වැඩි කියලා. ඒ වගේම මං Google trend වල බලලා තියෙනවා eclipse එකයි net beans එකයි. මේ නිල් පාටින් තියෙන eclipse එක, රතු පාටින් තියෙන net beans එක. ඔයාලට පේනවා මෙතන මොකද්ද ගොඩක්ම ට්‍රෙන්ඩ් කියලා. ගොඩක් කම්පැනි වලින් ප්‍රෝග්‍රෑමර්ස් ලා යූස් කරන්නේ මෙන්න මේ eclipse කියන IDE එක. අන්න ඒ හින්දා තමයි මම ඔයාලට net beans තෝරා ගන්න නැතුව eclipse කියලා දෙන්න තෝරාගත්තේ. දැන්ටමත් net beans යූස් කරන කට්ටිය ඉන්නවනම් බය වෙන්න එපා. මේ eclipse කියන එකත් net beans වගේම ඉන්ටර්ෆේස් එකක් තියෙන IDE එකක්. මේ දෙකම දන්නේ නැති කට්ටියත් බය වෙන්න ඕන, මොකද මම eclipse කියන එක මුලින්දම කියලා දෙන්න ඉන්නේ. අපි දැන් බලමු කොහොමද eclipse download කරගන්න කියලා. මේක open source IDE එකක්. ඒ හින්දා ඔයාලා නිකම්ම Google එක ගහන්න eclipse free download කියලා. එතකොට එයාලගේ website එක යනවා www.eclipse.org කියලා. ඒ මුලින්ම එන link එක click කරන්න. එතකොට එයාලා දෙනවා මෙතන මොකද්ද ඔයාලගේ operating system එක, මොකද්ද ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන බිට් එක කියලා. ඔයාලට මෙතනින් ගැලපෙන එක ක්ලික් කරලා ID එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක එච්චර අමාරු වුණ ඩවුන්ලෝඩ් කරගන්න වෙන සාමාන්‍ය software එකක් ඩවුන්ලෝඩ් කරගන්න වගේ තමයි ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. මම දැන් තමයි PC එකේ Eclipse ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. මම දැන් යනවා Eclipse එකට. මෙන්න මේ විදිහයි icon එක තමයි Eclipse ID එකට තියෙන්නේ. මම දැන් ක්ලික් කරනවා. ඒක ඩබල් ක්ලික් කරපුවම ඔයාලට එයි මේ වගේ මැසේජ් එකක් ඕපන් වෙන්න කලින් එතනට ලොන්ච් දෙන්න. හරි, මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එක තමයි ඔය Eclipse කියන ID එකට තියෙන්නේ. මේක තමයි ඔයාලා දැන් ප්‍රෝග්‍රෑම් කරන කෝඩ් එක ඔක්කොම ලියන්නේ. මම අද ඔයාලට ප්‍රෝග්‍රෑම් කරන්න කියලා දෙන්නේ. දැන් ඔයාලා දන්නවනේ තල රූප තියෙනවා, ඍජු කෝණාශ්‍ර තියෙනවා, වෘත්ත තියෙනවා, සමචතුරස්‍ර තියෙනවා. අන්න ඒ වගේ තල රූප වල පරිමිතියයි වර්ගඵලයයි එකපාර හොයන්න පුළුවන් software එකක් තමයි හදන්න යන්නේ. අපි ඒක කරන්න කලින් මෙතන ඔයාලා දීලා තියෙනවා create java project කියලා. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මෙතනින් යන්න පුළුවන්. file ගිහිල්ලා new ගිහිල්ලා එතනක් තියෙනවා java project කියලා. මේ විදිහ අපි java project එක මුලින්ම create කරගන්න ඕනේ.
ඊට පස්සේ එතන දිහනවා ප්‍රොජෙක්ට් නේම් එක මොකද්ද කියලා. මම දෙන්නම් ෆස්ට් ප්‍රොජෙක්ට් කියලා. හරි. ඊට පස්සේ ෆිනිෂ් දෙන්න. ඊට පස්සේ ඔයාලා අහයි මෙන්න මේ දි මොඩියුල් එකක් හදන්න ඕනද කියලා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ඩෝන් ක්‍රියේට් කියන එක දෙන්න. හරි. අපි දැන් ප්‍රෙස් ප්‍රොජෙක්ට් කියලා නිව් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගත්තා. ඔයාලා මේ ප්‍රෙස් ප්‍රොජෙක්ට් කියන එක එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඇතුළේ තියෙනවා සෝස් කියලා ෆයිල් එක. අන්න ඒ සෝස් කියන ෆයිල් එක ඇතුළට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ෆයිල් යන්න නිව් යන්න එතන තියෙනවා ක්ලාස් කියලා. අපි දැන් මේ ක්ලාස් එකක් ක්‍රියේට් කරගන්න තමයි යන්නේ අපේ කෝඩ් එකට. ඊට පස්සේ අපිට මෙතන නේම් කියන එක යටතේ ක්ලාස් නේම් එක දෙන්න පුළුවන්. මම දෙන්නම්කෝ වින්ඩෝ කියලා. හරි. ඊට පස්සේ ෆිනිෂ් දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක හම්බෙනවා. මෙන්න මේක තමයි අපි කෝඩ් එක ටයිප් කරන්නේ. දැන් මේ දැන් ටෙක්ස්ට් එඩිටර් එක වගේ නම් ඔයාලා මේ ක්ලාස් එකෙම ක්‍රියේට් කරගන්නවා. ඔයාලා ඒවා ටයිප් කරන්න ඕනේ. දැන් මේ ID වල එහෙම නෙමෙයි. ID එක ප්‍රෝග්‍රෑමින් කරන්න මේ වගේ ලේසි ටූල් දීලා තියෙනවා අපිට ක්ලාස් එකක් ඒදී සිම්පල් හදාගන්න පුළුවන්. දැන් මේක තමයි අපේ කෝඩේ ටයිප් කරන්න තියෙන ඒරියා එක. දැන් මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා මම හදන්න යන්නේ වෘත්ත සමතලස්‍ර වගේ රූපවල වර්ගඵලයයි පරිමිතියයි එකවර හොයන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක්. මම ඒක ඩ්‍රාෆ්ට් එකක් අඳගත්ත මෙන්න මේ විදිහේ. මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක තමයි එකට තියෙන්නේ. මේ වගේ වින්ඩෝ එකක ඇතුළේ තියෙන බටන් හතරක්. සර්කල්, ස්ක්වයර්, රෙක්ටැන්ගල්, ට්‍රයිඇන්ගල් කියලා. දැන් අපි බැරිලා සර්කල් කියන බටන් එක ක්ලික් කරොත් එහෙම මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකේ අහනවා එන්ටර් රේඩියස් කියලා. ඒ කියන්නේ වෘත්තයේ අරය අහනවා. ඊට පස්සේ මෙන්න මේ ආන්සර් කියන බටන් එක දුන්නාට පස්සේ මේ පැරාමීටර් ඒරියා කියන ලේබල් වල යටතේ ඒකේ පරිමිතියයි වර්ගවලයයි එනවා. ඊට පස්සේ ඒක අපිට ක්ලියර් කරලා වෙනත් වෘත්තයක මේ පරිමිතියයි වර්ගවලය හොයන්න ඕන නම් එහෙම ක්ලියර් බටන් එක ගැබුවාම මේ තියෙන ඔක්කොම ඒවා නල්ලලා අපිට අලුත් වෘත්තයක වර්ගවලය පරිමිතිය හොයන්න පුළුවන්. ඊට පස්සේ මම බටන් එකක් දාලා තියෙන මෙනු කියලා. ඒ මෙනු බටන් එක ගැබුවාම ආය මෙයා බැක් වෙනවා මේ මේන් මෙනු එකට. මෙන්න මේ විදිහේ සොෆ්ට්වෙයාර් තමයි හදන්න යන්නේ. එහෙනම් මම මුලින්ම කරන්නේ මෙතන අපි දැන් දන්නවා Java GUI වල වින්ඩෝ එකක් හදාගන්න Swing package එක අනිවාර්යයි කියලා. මම ඒක import කරගන්නවා. import Java X වල තමයි Swing package තියෙන්නේ .swing. මෙන්න මේ විදිහට දැන් මේ අදම ID එක තියෙන වැදගත්කම ඔයාලා දැන් මෙතන දෙන්න පුළුවන් packages ඔක්කොම පෙන්වනවා මෙයා. දැන් ID මේ sorry text editor එක වගේ නම් එහෙම පෙන්වන්නේ නැහනේ. ඒක සීමිත සංඛ්‍යාවක් තමයි පෙන්වන්නේ. දැන් මේ ID එකේ තියෙන ඔක්කොම ටික පෙන්වනවා. ඒක තමයි මේ ID එකක් හදලා තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න ගොඩක් ලේසි වෙන. මෙතන අපිට ඕන දැන් swing package එක. swing මේ තියෙන්නේ. මේක තෝරගමු. හරි. හරි. අපි දැන් swing package එක import කරගත්තා. ඊට පස්සේ අපි මේ window කියන sub class එක jframe කියන super class එකට දාගන්න ඕනේ. ඒක නම් පාවිච්චි කරන extend jframe. හරි. ඊට පස්සේ මම හදාගන්න මෙතන මගේ jframe object එක. ඒ කියන්නේ මගේ main window එක. jframe මම එකට දෙන්නම් main කියලා. සමාන new jframe. හරි. ඊට පස්සේ මම කරන්නේ public method එකක් හදාගන්නවා window කියලා. මෙයා සේරම අපි කතා කරා කොහොමද කරන්න කියලා.
පාට් 1 වීඩියෝ එක, පාට් 2 වීඩියෝ එක, පාට් 3 වීඩියෝ එක, ඔය වීඩියෝ තුනේම මම කතා කරන්නේ වින්ඩෝ එකක් හදන විදිය ගැන. public window එක මෙතඩ් එකක් නේ. හරි. ඊට පස්සේ මෙන්න වින්ඩෝ එක ඇතුලේ මම දෙනවා මම මේ හදාගත්ත මේන් වින්ඩෝ එකේ ඇට්‍රිබියුට් ටික. මම මුලින්ම දෙනගේ ටයිටල් එක main dot set title. මන් දෙන්නම් මේකේ ටයිටල් එක විදිහට area parameter finder කියලා. අපි area එකයි parameter එකයි find කරන්නනේ මේක හදන්නේ. ඒ හින්දා මෙන්න මේ විදිහට ඒක අපි දෙන්න ඕනේ double quotation ඇතුලේ. හරි. ඊට පස්සේ මම හදා ගන්න මේකේ size එක main dot set size. set size මන් දෙන්න දිග pixel 500යි පළල pixel 600ක් කියලා. ඊට පස්සේ මන් දෙනවා visible එක main dot set visible true. අපිට මේක රන් කරුවම පේන්න ඕනේ මුලින්ම. එහෙනම් true. ඊට පස්සේ මන් දෙනවා අර set default close operation එක main dot set default close operation. ඒක මන් දෙනවා මේ දැන් දැන් මේ මේ තියෙන්නේ ඒක ඇතුළේ දෙන්න පුළුවන් value ටික. දැන් අර දැන් අපි මේක මේ ටෙක් 3 ඩෙක්කෙන් හැදුවා මේම මේ වගේ පෙන්වෙන්නේ නැහනේ. මේ තියෙන්නේ ඒක ඇතුළේ දෙන්න බලන value එක. අපි කලින් දුන්නේ exit on close නේ. ඒව නැතුව ගොඩක් value මේකට දෙන්න පුළුවන්. අපි දැන් දෙමු ආයේ exit on close කියන එක. හරි. ඊට පස්සේ මම දෙනවා අර මැදින් open වෙන්න දින එක. main dot set location relative to කියන එක. මෙන්න මේක. ඒක මන් දෙනවා null. ඊට පස්සේ මේ window එකේ මට object දාන්න ඕනේ. component එහෙම දාන්න ඕනේ. ඒ හින්දා මේකේ layout එක හදා ගන්න ඕනේ. මං ඒ හින්දා දෙනවා main dot set layout එක null. හරි. දැන් අපි අපේ main window එක හදාගත්තා. මන් දැන් කරන්නේ හදා ගන්නවා main method එක public static void main ඒක ඇතුලේ string arguments ඊටස් මේකද මම කරන්නේ හදා ගන්නවා ඔබ්ජෙක්ට් එක obj කියලා. new window. හරි. මේකෙන් කරන්නේ මේ ඔබ්ජෙක්ට් එක මාර්ගෙන් මේ window කියන method එකට call කරන එක. මෙයා සේරම අපි කතා කරා. දැන් අපි වින්ඩෝ එක හදාගෙන ඉවරයි. මේන් වින්ඩෝ එක හදාගත්තා. අපි මේක දැන් කම්පයිල් කරලා රන් කරලා බලමු. අපේ වින්ඩෝ එක හැදිලාද කියලා. දැන් අපි ටෙක් ත්‍රෙඩ් එකේ හදපු දවස්වල කරේ මේක මේ ටර්මිනල් එකට ගිහිල්ලා Java C කියලා කෝඩ් එක කම්පයිල් කරලා ඊට පස්සේ Java කියලා ටයිප් කරලා ආය කෝඩ් එක රන් කරලා එහෙම තමයි කෝඩ් අපි රන් කරේ. දැන් මේක ID එකක්නේ. මේක ඊට වඩා ගොඩක් ලේසි විදිහට තමයි හදලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන වලට run කියලා බටන් එකක් දීලා. අන්න ඒ run බටන් එක ක්ලික් කරපුවාම මෙතන okay දෙන්න.
මෙන්න මේ විදිහට ඔයාගේ කෝඩ් එකේ අවුට්පුට් එක එනවා. දැන් අර විදිහට ටර්මිනල් එකට ගිහිල්ලා කම්පයිල් කරලා රන් කරන්න කෝඩ් ගහන්න ඕනේ නැහැ. මේ ID එක දීලා තියෙනවා මෙතන රන් කියලා බටන් එක. අන්න ඒ බටන් එක ක්ලික් කරපුවාම ඔයාලා ටයිප් කරපු කෝඩ් එකේ අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. හරිද? දැන් මේ තියෙන මං හදව වින්ඩෝ එක. හරි, අපි දැන් ඉස්සරහට යන්. මං දැන් ඊළඟ හදන්නේ මෙන්න මේ බටන් හතර. සර්කල්, ස්ක්වයර්, රෙක්ටැන්ගල්, ට්‍රයිඇන්ගල් කියන බටන් හතර. මම මෙතන ගන්නවා J බටන් හතරක්. J බටන් මං දෙන්නම් පළවෙනි එක සර්කල් කියලා. BTN සර්කල් කියලා දෙන්නම්කෝ. සමානයි new J button. මේ බන් එක ටයිප් වෙලා තියෙන්න ඕනේ සර්කල් කියලා. ඊට සම මේ ගන්න බන් තව තුනක් කොපි තුනක් මම මේක දෙන්නම් BTN square කියලා. टाइप इसके मेतन देना रेक्टैंगल की मेतना रेक्टैंगल इतना मेतन अंतिम ट्रायंगल ये त्रिकोण में अवश्य विंडो का ओपन तीन में ट्रायंगल के बढ़ने के හරි මම දැන් මෙතන බටන් වල ඇට්‍රිබියුට් ටික දා ගන්නවා. මම මුලින්ම දා ගන්නම් BTN circle කියන බටන් එකේ ඇට්‍රිබියුට් ටික. BTN circle dot මම දෙන්නම් set size එක. set size එක දිග මම දෙන්නම් pixel 400යි. පළල पिक्सल 25ක් දෙන්නම් 20ක් දෙන්නම්කෝ. හරි, ඊට පස්සේ ලොකේෂන් එක මම දෙන්නම් set location set location එකේ මම දෙන්නම් x අක්ෂය 20ක් වගේ දීලා y අක්ෂය මන් දෙන්න 70ක් වගේ. හරි, ඊට පස්සේ මම මේ කොපි ටිකක් ගන්නම්. මේ අනිත් බන් වලට මෙතන එන්න ඕනේ ස්ක්වයර්. मेतन साइज के एक माई मेतन एक्साक्षे पड़ा विनस मेतन मैं सी वगे दिना से मेतन रेक्टैंगल मिता तो ना सेंडो ने वाई अक्ष है इक्कीस तीस हद देना को इधर बस अंतिम है ट्राई एंगल मिता ना मानती है कि गाड़ी का नंग वाई अक्ष है ये तो रेंडो ने इक्कीस तीस हटा किया हरी අන්තිමට මම දැන් කරන්නේ හරි මම දැන් බන් ටික හදාගත්තා. මම මෙතන පොඩි වැඩක් කරනවා. මම මේ බන් ටික ඇඩ් කරන්නේ මේ හදාගත්ත මේන් වින්ඩෝ එකට නෙමෙයි. හරිද?
මං හදාගන්න පැනල් එක. මං පැනල් එක ගැන කියලා දුන්න ඔයාලට මං හිතන්නේ පාට් 2 වීඩියෝ එකේ. මම දැන් මේ පැනල් එකක් හදාගෙන මේ පැනල් එකට තමයි මේ කම්පොනන්ට් එක ඇඩ් කරගන්නේ, මේ බන් ටික ඇඩ් කරගන්නේ. J panel මං දෙන්නම් JPL main කියලා. මේ main panel එක new J panel. හරි මං panel එක හදාගත්තා. දැන් panel එකේ attribute එක මං දාගන්නම් මෙතන. මම දැන් panel එකේ attribute එක දාගන්නම් මෙතන. JPL main dot set size. size එක මම window එකේ size එකම දෙන්නම්. pixel 500ක් දිග, pixel 600ක් පළල. ඊට පස්සේ JPanel එකේ visible එක JPL main dot set visible එක true වෙන්න ඕන. ඊට පස්සේ අපිට තව දෙන්න පුළුවන් මෙන්න මේ layout එක JPL main එකේ layout එක. set layout null. හරි මෙන්න මේ attribute මම හදා ගන්නවා මගේ main j panel එකට. ඊට පස්සේ මම මේ button ටික add කර ගන්නවා ඒ main j panel එකට. jpl main dot add add කරන්නේ මම btn circle එක. හරිද? ඊට පස්සේ මම මේකෙම කොපි ගන්නවා. ඊට පස්සේ මම මේකට ඇඩ් කරනවා අනිත් බන් තුනක්. BTN BTN square. ඊට පස්සේ BTN rectangle. අන්තිමට BTN ට්‍රයිඇන්ගල්. දැන් මම මේ ටික ඇඩ් කරේ මේන් J panel එකන්නේ. ඊට පස්සේ මම J panel එක ඇඩ් කර ගන්නවා මගේ window එකට. මම window එක object name එක තමයි main කියන එක. මේ main කියන එක මම ඇඩ් කර ගන්නවා. මගේ JPL main කියන J panel එක. හරි. දැන් අපි කෝඩ් එක රන් කරලා බලමු. මෙතන තියෙන රන් කියන බටන් එක මම ක්ලික් කරනවා. මෙතන ඕකේ දෙන්න. හරි. මේ තියෙන අපි හදාගත්ත වින්ඩෝ එක. මේ තියෙන බන් ටික හොඳට ඇඩ් වෙලා තියෙනවා. හරිද? බන් ටික මම පොඩ්ඩක් තව මගේ රයිට් එකට ගන්නම්. මෙතන එතකොට විස්සක් නැතුව මන් දෙන්නම් 40 වගේ. එතකොට ඔක්කොම 40 වෙනවා. හරි දැන් අපි රන් කරලා බලමු. හරි මේ අපේ බන් ටික. හරි දැන් මට ඕනේ සර්කල් කියන බන් එක ක්ලික් කරපුවාම සර්කල් කියන පැනල් එක ඕපන් වෙන්න ඕනේ. ඊට පස්සේ ස්ක්වයර් කියන බන් එක ඔපුවාම ස්ක්වයර් කියන පැනල් එක මේ ඕපන් වෙන්න ඕනේ. අන්න ඒ විදිහට මේ බන් වලට මම පැනල් හදන්න ඕනේ. දැන් ඒ වෙලේ තමයි මම කරන්නේ මුලින්ම සර්කල් එක බලමු. මම තව පැනල් එකක් හදනවා. මේකම කොපියක් ගන්නම්කො. කොපියක් අරගෙන මං තව පැනල් එකක් හදා ගන්නවා JPL circle කියලා.
මෙන්න මේ JPL සර්කල් කියන පැනල් එක තමා අර සර්කල් කියන බටන් එක ඔබ්බුවාම ඕපන් වෙන්න ඕනේ. මෙතනම එක දෙයක් කරන මෙන් මේ set visible කියන එක මන් දෙනවා false කියලා. එතන false කියලා දුන්නේ ඇයි කියලා දන්න දැන්ටමත් මේ window එක open වෙද්දී මට මේ JPL circle කියන එක window එක visible වෙන්න ඕනේ නැහැ. මට circle කියන button එක ඔප්පුවාම තමයි මේ visible කියන එක true වෙන්න ඕනේ. අන්න එහෙනම් තමයි මම මෙතන false දුන්නේ. හරිද? දැන් හරි අපි දැන් අපේ JPL circle කියන J panel එක හදාගත්තා. දැන් ඒක ඕපන් වෙන්න ඕනේ අපිට මේ BTN circle කියන බටන් එක ක්ලික් කරපුවාමනේ. අපි ඒකට action එක හදමු. දැන් action එකක් හදනවා නම් අපි දන්නවා මෙන්න මේ package එක import කරගන්න ඕනේ. හරි. අපි දැන් බටන් එක action එකක් දෙන්න ඕනේ. action event කියන එකයි action listener කියන package එකයි import කරගත්තා. ඊට පස්සේ මම ගන්නනේ මෙන්න මේ BTN circle කියන බටන් එකට action එකක් දෙනවා. ඔයාලා දැන්නම දන්නවා කොහොමද බටන් එකට action එකක් දෙන්න කියලා. ඉතින් මම ඉක්මනට මේක කරන් යන්නම්. මම part 1 video එකේ 2 video එකේ ඔය video ඔක්කොගෙම ඒ ගැන කතා කරා. BTN circle dot add action listener හරිද? ඒක ඇතුළේ new action listener sorry action listener ඊට පස්සේ ඒක ඇතුළේ method එක open කරගන්නවා. curly bracket දෙකුත් මම දා ගන්නවා. ඊට පස්සේ අපි අපේ method එක හදා ගන්නවා action perform කියන method එක. ඒක public void එක. action perform ඒක ඇතුලේ action listener එක sorry action event එක ඒකේ argument 0 කරන්න ඕනේ arg 0 හරිද මෙන්න මේකද තමයි අපි curly bracket එකක් දාලා මේ button එක click කරපුවම මොකද වෙන්න ඕනේ කියලා action එක දෙන්නේ මට දැන් වෙන්න ඕනේ මේ BTN circle කියන බන්න ක්ලික් කරපුවාම අපි එතකොට ඉන්න මේ main panel එක close වෙලා close වෙනවා කියන්නේ main panel එක set visible එක false වෙලා මේ JPL circle කියන panel එකේ set visible true වෙන්න ඕනේ මම ඒක මේ විදිහට දෙනවා JPL main dot set visible false වෙන්න ඕනේ ඊට පස්සේ JPL ඊට පස්සේ JPL circle එකේ set visible එක true වෙන්න ඕනේ හරි අපි දැන් බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවද කියලා මම එකම රන් බන් එක ක්ලික් කරලා ඕකේ දෙනවා හරි මේ තියෙන මේන් පැනල් එක මම දැන් මේ සර්කල් කියන බන්න එක ක්ලික් කරනවා ආන් දැක්කද දැන් මේ මොකුත් නැහැ කියන්නේ අපි දැන් අර සර්කල් කියන පැනල් එකට මොකුත් අපි ඇඩ් කරේ නැහනේ මේ ඉන්නේ JPL සර්කල් කියන පැනල් එකේ දැන් අපි මේකට තමයි ඇඩ් කරන්න ඕනේ මෙන්න මේ කම්පෝනන්ට් ටික මෙතන ලේබල් එකක් ගහලා මම දෙනවා මෙතන ටෙක්ස්ට් ඒරියා එක රේඩියස් එක එන්ටර් කරන්න ඊට පස්සේ මේ ක්ලියර් බන්න අපි ඔක්කොම එකට ඇඩ් කරමු හරි මම දැන් ගන්නවා ලේබල් එකක් J label මම එකට දෙන්නම් JLB enter radius කියලා enter radius සමානයි new J label මේ ලේබල් එකේ ටයිටල් එක වෙන්න ඕනේ
එන්ටර් රේඩියස් කියන එක. හරිද? ඒක එන්න ඩබල් කොටේෂන් ඇතුලේ. හරි, මම මේ ලේබල් එක හදාගත්තා. ඊට පස්සේ මං හදාගන්නවා ටෙක්ස්ට් ඒරියා එකකුත්. ජේ ටෙක්ස්ට් ඒරියා. ජේ ටෙක්ස්ට් ඒරියා මං දෙන්න එකට ජේටී රේඩියස් කියලා. සමානයි new j text area. හරිද? දැන් මං කරන්න මෙන්න මේ අපි හදාගත්ත ලේබල් එකේ j text area එකේ component එක හදා ගන්නවා. මේ circle කියන මෙන්න මේ බටන් එක ඇටි මං හදා ගන්නම්කෝ. BTN circle ගැන බටන් එක යටින් මම හදා ගන්න මුලින්ම JLB radius dot sorry JLB enter radius නේ අපි දුන්නේ. enter radius डॉट सेट साइज मन देना 400 CI CI क्या इट बस से JLB एंटर रेडियस डॉट सेट लोकेशन සෙට් ලොකේෂන් මන් දෙන්න x අක්ෂය 10යි y අක්ෂය මන් දෙන්නම් 20ක් විතර. හරි, අපි දැන් මෙන්න මේ මේක ඇඩ් කරගන්නේ JPL සර්කල් එකට ඩොට් ඇඩ් එන්ටර් රේඩියස්. හරිද? ඊට මම මේ විදිහටම හදා ගන්න අපේ අර සර්කල් එකේ රේඩියස් එක එන්ට ගන්න තියෙන ජේ ටෙක්ස්ට් ඒරියා එකත්. ඒකට අපි දුන්නේ ඔබ්ජෙක්ට් නේම් එක JT රේඩියස් කියලානේ. JT රේඩියස් ඩොට් සෙට් සයිස් සෙට් සයිස් මන් දෙන්නම් දිග අර විදිහටම සෙට් සයිස් මන් දෙන්න දිග 100යි පළල 20ම දෙන්නම්කෝ. සෝරි, දිග 100යි පළල මන් දෙන්නම් 200යි පළල මන් දෙන්න 100ක් වගේ. JT රේඩියස් එකේ සෙට් ලොකේෂන් එක සෙට් ලොකේෂන් සෙට් ලොකේෂන් එක මන් දෙන්න x අක්ෂය මට තියෙන්න ඕනේ 10ම. සෝරි, එක්සක්ෂය මට තියෙන්න ඕනේ 300 වගේ, වයි අක්ෂය තියෙන්න ඕනේ 20මයි. ඊට සම්මේ JT රේඩියස් කියන එකත් ඇඩ් කරගන්නවා මගේ JPL සර්කල් කියන J panel එකට. dot add මෙන්න මේක JT රේඩියස්. අපි දැන් මේ රන් කළා බලමු. හරි, මම මේක පොඩ්ඩක් තව පල්ලෙහාට ගන්නම්. මෙතන මං JTR radius එකේ
වයි්‍යක්ෂය දෙන්න විස්ස නැතුව හැටක් කියලා. හරි දැඟ බ්‍රාන් කළ බලු. සේකල් බන්න කලික් කරනවා. හරි මෙන්න අපේ ටෙක්ස්ටේරිය එක හරියට වැඩල දයෙන්. දැම්මන් කරන්න යන්නේ අප බන්න ගත් තිබ්බනේ. සොරි බන්න නෑ, මෙන්න මේ පැරාමීටර් කියන ලේබල් එකයි ඒරියා කියන ලේබල් එකයි හදාගන්න. අපි දැන් ඒක හදමු. මේ ක්ලෝස් කරනවා. මම තව ලේබල් දෙකක් ගන්නවා. ජේ ලේබල් මං මේ ලේබල් එකක් ගන්නම් සර්කල් පැරාමීටර් කියලා. ඒක තමයි සර්කල් එකේ පැරාමීටර් එක ඉන්නේ. සමානයි new j label. මෙතන ටයිටල් එක වෙන්න ඕනේ පැරාමීටර්. හරි ඊට පස්සේ මං මේ වගේ තව ලේබල් එකක් ගන්නවා. මම මේකෙම කොපියක් ගන්නම්කො. සර්කල් ඒරියා කියලා. ඊට පස්සේ මෙතන එන්න ඕනේ පැරාමීටර් නෙමෙයි ඒරියා කියලා. හරි ඊට පස්සේ මම මේක ඇට්‍රිබියුට් එක හදා ගන්නවා. මෙතන අපේ අර JTR radius එක ගැටින් මං හදා ගන්නවා. circle parameter dot set size මං දෙන්නම් 200යි පළල 30ක් දෙන්නම්. ඊට පස්සේ මේකේ location එක ලොකේෂන් එක මන් දෙන්නම් එක්සක්ෂය අපි කලින් දුන්නේ එක්සක්ෂය 10යිනේ, මන් 10ම දෙන්නම්. ඊට පස්සේ වයි්‍යක්ෂය මන් දෙන්න ටිකක් පල්ලහැට අරගෙන 150 වගේ, නැත්නම් 250 වගේ දෙන්නම්කෝ. 250. ඊට පස්සේ මම මෙන්න මේ සර්කල් පැරාමීටර් කියන එක ඇඩ් කරගන්නවා මගේ මෙන්න මේ JPL circle කියන එකට. JPL circle dot add circle parameter. හරිද? ඊට පස්සේ මගේ අනිත් label එක මම ගන්නවා. ඒ තමයි circle area කියන එක. මං ඒක ඇට්‍රිබියුට් එක හදා ගන්නවා මෙතන යටි. circle area dot set size මං දෙන්නම් අරගම 200යි 30යි. ඊට පස්සේ මේකේ set location එක මං දෙන්නම් x අක්ෂය 10යි y අක්ෂය 300 වගේ. ඊටස මේක තර විදියට ඇඩ් කරගන්නවා මගේ JPL සර්කල් කියන පැනල් එකට. ඇඩ් මෙතන එන්න ඕනේ සර්කල් ඒරියා කියන එක. හරි අපි දැන් මේක පොඩ්ඩක් රන් කරලා බලමු. දසයක ක්ලික් කරපුහම අපිට මේ විදියට එනවා. ඊට සම මෙතන බන් ටිකක් තිබ්බනේ, ඒ බන් ටික හදාගන්න. ක්ලියර් බටන් එකයි ආන්සර් කියන බටන් එකයි මෙනු කියන බටන් එකයි. මේ ක්ලෝස් කරනවා. මම බටන් තුනක් ගන්නවා. සොරි මම බටන් තුනක් ගන්නවා මෙන්න මෙතන
जे बटन सर्कल के क्लियर बन सर्कल क्लियर के लिए मान देना को नाम सर्कल क्लियर न्यू जे बटन एक टाइटल के इंडो ने क्लियर हर दे ईट असमान ताव जे बनने करना सर्कल मुकाद अपने तिब्बे सर्कल आंसर गिने का एक इंतजाम इतना अपने रेडियस से दूनर बात से आंसर गाने मगर देना सर्कल एरिया सर्कल आंसर गिला न्यू जे बटन एक टाइटल के इंडा तो ने आंसर गिला ඊට පස්සේ මම මේක කොපි එක කරා මම තව බණ්ඩයක් හදා ගන්නවා ඒකේ ඔබ්ජෙක්ට් නේම් එක වෙන්නේ සර්කල් මේන් මෙනු කියලා ඒ අපි හදාගත්තේ මෙන්න මේ බටන් එක මෙනු බටන් එක මේ ක්ලික් කරපුවාම වෙන්නේ මේ පැනල් එක ක්ලෝස් වෙලා ආයෙත් අපි බැක් වෙනවා මෙන්න මේ මේන් මෙනු එකට एक इन्होंने मेन मेनू किया अरे मंद मेन में हदागत बन तो एक्शन दें आने ईट कल मैं मैं एट्रिब्यूट हदा करना मूल में सर्कल क्लियर की बनने के एट्रिब्यूट डॉट सेट साइज मंद इन्ना दिग सी आई पाल मान देना तीहक आगे अरे ईट पास से मैं लोकेशन ने मान देना सेट लोकेशन एक्स अक्ष मान देने दें आप इट मैं आगे दिए ने लोकेट इन्होंने क्लियर बनने का यही ना मान देना एक्स अक्ष तुनसी पनाहक आगे दीला वाई अक्षय देना देसी एक वागे अभी बालों मूल में को हर लोकेट ट्रेन नहीं गेला ईट पास से मांग हदा करना मागे मैंने में मांग हदा करना मागे मैंने में सेकल आंसर की ना बाटने एक एट्रिब्यूट टिकर सर्कल आंसर सर्कल आंसर डॉट सेट साइज अभी बांटने के मेक साइज से किंदा हम एक सी आई ती हाई एन ने ईट पास से मैं के सेट लोकेशन ने कर मन देना एक पालल एक में एक साक्ष मन देना तुनसी पनाहम दीला वाई देना मम पांसी वागे हर दे ईट पास से मम दे मैं बाढ़ नेकर मैं एक्शन दूनने मुलिम मंगर साइज़ का लोकेशन ने इतने हदा करने ईट पास से अंतिम बाढ़ ने यहाँ सर्कल मेन मेनू गिए ने एक एट्रिब्यूट टीम तेरे यहाँ पे दामू सेट साइज एक सी आई तिहाई सेट लोकेशन ने का डॉट सेट लोकेशन मान देना एक्स अक्ष विस्साई वाई अक्ष पांच सी आई හරි දැන් මම මේ හදාගත්ත බණ්ඩ එක මම කරන්නේ ඇඩ් කර ගන්නවා මගේ JPL සර්කල් කියන J panel එකට ඇඩ් මෙතන
සර්කල් ආන්සර් කියන එකයි. ඊට පස්සේ JPL circle dot add. ඊට පස්සේ අපි ඇඩ් කරගමු circle clear කියන බටන් එකයි. ඊට සම්තිමට circle main menu එක JPL circle dot add circle main menu. හරි. අපි දැන් බලමු මේක රන් කරලා අපේ බන් එක හරියට තියෙනවද කියලා. මේ දෙන අපේ main window එක මම යනවා circle. හරි. මේ විදිහට අපේ interface එක හදාගත්තා. මෙතන enter radius තියෙනවා. මට මෙතන පුළුවන් මං පරිමිතියයි area එකයි හොයන්න යන පරිමිතියේ වර්ගඵලය හොයන්න යන වෘතය වෘතයේ array දෙන්න. මම දෙන 45ක් කියලා. දැන් දාගු මේක action කරලා නැහැ. අපි නිකන් දෙමු 45 දෙනවා. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ answer again button එක click කරපුවාම මෙන්න මෙතන ඉස්සරහින් වැටෙන්න ඕනේ මේකේ parameter කියන එක ඉස්සරහින් වැටෙන්න ඕනේ පරිමිතිය area කියන එක ඉස්සරහින් වැටෙන්න ඕනේ මේකේ වර්ගඵලය. හරිද? දැන් අපි interface එක හදාගෙන ඉවරයි කරන්න තියෙන මෙන්න මේ button ටික action කරන එක විතරයි. අපි main menu කියන එකේ දිග පොඩ්ඩක් තව වැඩි කරමු. main menu කොතනක් තියෙන්නේ? circle main menu එකනේ. ඒකේ දිග මන් දෙන්නම් 200ක් වගේ. දැන් බලමු. හරි, ඒ බන් එකත් හරි දැන්. දැන් අපි මේවට action දෙමු මේ බන් තුනට. මම මුලින්ම තව එක දෙයක් තියෙනවා. මෙතන දැන් අපි මෙතන මොකක් හරි අරයක් දුන්නා කියමු 45 දුන්නා කියමුකෝ. එතකොට answer දුන්නාම මෙන්න මේ ඉස්සරහින් print වෙන්න ඕනේ. ඒ print වෙන්නත් අපි label දෙයක් මෙතන ඉස්සරහින් හදාගෙන තියාගන්න ඕනේ. ඒ දැන් උත්තරේ print වෙන්නේ label එකටනේ. අපි label එකක් දාමු නැත්නම් text area එකක් දාන්න පුළුවන්. අපි label එකක් දාමුකෝ. label එකක් දාන්න ඕනේ. ඒක title එකක් දෙන්න බෑ. ඒක කියන්නේ invisible. මෙතන අපි answer button එක click කරනකම් මෙතන invisible වෙන්න ඕනේ. ඒ කියන්නේ පේන්නේ නැහැ. ඒ කියන්නේ title එකක් දෙන්න නැත්නම් මෙතන හැංගිලා label දෙයක් තියෙන්න ඕනේ. අන්න ඒකේ තමයි උත්තරේ එන්නේ. ඒ හින්දා අපි තව label දෙකකුත් හදාගමු. මං ගන්නම් දැන් තව label දෙකක්. J label මං දෙන්නම් පළවෙනි label එක circle. අපිට ඕනේ parameter එකේ answer ගන්නනේ. ඒතර circle parameter answer කියලා මන් දෙනවා. එක J label එකක් සමානයි new. මේක J label එකක්. හරිද? මේක title එකේ මොකුත් නැහැ. ඒක null. ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ මන් තව J label එකක් දෙනවා. circle area answer කියලා. අන්න ඒකේ තමයි ඒකට තමයි අපේ ඒරියා එක වෘත්ත ඒරියා එක මොකක්ද කියලා print වෙන්නේ. circle area answer. ඔයාලට මේ object name වලට කැමති ලේසි නමක් දෙන්න පුළුවන්. මම මේ පැහැදිලි කරගන්න තමයි මේ වගේ දිග නමක් දෙන්නේ. J label. ඒකේ title එක his. ඊට පස්සේ මේ අපි හදාගත්ත J label දෙකේ attribute දා ගන්නත් තිබේ මේවට. ඒකේ attribute උත් දාගමු. මම මේ parameter answer කියන එක දෙන්නම් මෙතන. circle parameter කියන එක යටින් dot set size. size මන් දෙන්න අර size එකම 200යි 30යි. ඊට පස්සේ set location එක location එක මන් දෙන්නම් x අක්ෂය 10යි. sorry x අක්ෂය
150යි y අක්ෂය 250යි. හරි. ඊට පස්සේ මම ගන්නවා මගේ සර්කල් ඒරියා ආන්සර් කියන j ලේබල් එක. ඒකේ ඇට්‍රිබියුට් එක මම හදා ගන්නවා සර්කල් ඒරියා කියන එක යටින්. dot set size මන් දෙන්නා 200යි 30යි. ඊට පස්සේ මේකේ ලොකේෂන් එක මන් දෙන්නා set location location එක x අක්ෂය 150යි sorry 150යි y අක්ෂය 300යි කියලා. अभी दंड दी बलो प्रश्न ना पास नस्कर हर मन दर उत्तर एंड जे लेबल दथागत्ता दंग अभी अपे उत्तरे आंसर बढ़ने का उत्तरे आंसर बढ़ने का एक्शन का दे एक हदागत्ते BTN सर्कल ने ना BTN आंसर सॉरी सर्कल एरिया आंसर के में दिन बनने का बिना मेगर आप इधर एक्शन ने का देन दो अब इधर ना एक्शन ने देन ले डॉट एड एक्शन लिस्ट ने इट वाज ए न्यू एक्शन लिस्ट ने मेक मेथड कर्ली बैकेट दाला मैंने मेक लिखना पब्लिक वॉइड एड एक्शन पब्लिक वॉइड एक्शन परफॉर्म के मेथड एक्शन परफॉर्म හරිද මේක ඇතුළේ අපි දෙනවා action event එක මේකේ argument 0 ඒ ඇඩ් 0 ඊට පස්සේ මෙන්න මේක ඇතුළේ අපි දෙනවා මේ button එක අපි මොකද්ද කරන්න ඕනේ කියලා මේ button එකෙන් මට ඕනේ මගේ අර circle එකේ array sorry मगे सर्कल लेके परमित वर्ग बल होयाट मतका मैं पार्ट थ्री वीडियो के मैं कैलगा खेदवा ये कैल खदी ए मेवागे तम इतना वेरियबल दुना वेरियबल दुना दिन तपिकोने अन्नवागे वेरियबल हदागा वेरियबल हदागा स्ट्रिंग टाइप फ्लोट टाइप दिखेम वेरियबल हदागे इकट्ड हेतु मं की दुना पार्ट थ्री वीडियो के कवर गीना पार्ट थ्री वीडियो के बला खरीद मंदर अने वेरियबल हदागा मम्मी सर्कल के वेरियबल मेन मेतन हदागा मम वेरियबल मम वेरियबल आर की एक फ्लोट टाइप वेरियबल इन द फ्लोट आर एक नल वालू तीन मूल्य ईट पस मंगा वेरियबल मेकेम इस्ट्रिंग आर मे तीन फ्लोट आर मंगा इस्ट्रिंग आर इस्ट्रिंग मैं एसटीआर आर की एक नल वालू तीन हरिद ईट पस मंगा मेके उत्तरे स्ट्रिंग वेरियबल स्ट्रिंग एसटीआर सर्कल पैरामीटर गीला हरिद एक नल वाली तीन
ඊට පස්සේ මම මේකෙම ගන්නම් ෆ්ලෝට් එකක්. ඒකට මම දෙන්නම් සර්කල් පැරාමීටර් කියලා. ඒක නල් වැලියු එකක්. ඊට පස්සේ මම දෙන්නම් ඒරියා එකට string str circle area කියලා. ඒකත් නල්. ඊට පස්සේ මම ඒකෙම ගන්නවා float value එක. circle area. හරි. මෙතන සර්කල් පැරාමීටර් කියලා ගන්න බෑ අපිට. අපි කලින් එතන වේරියබල් එක දීලා තියෙනවා ඔබ්ජෙක්ට් නේම් එකක් විදියට. ඒ හින්දා මෙතන ගමු සර්කල් පැරාමීටර් ans කියලා ගමු. ආන්සර් ගන්න ans. මෙතන මම දෙනවා සර්කල් ඒරියා ans කියලා. හරිද? දැන් හරි. මෙතන තියෙන දැන් සර්කල් එකට අදාළ ඒවානේ. මම එන කමෙන්ට් එකක් දා ගන්න සර්කල් කියලා. මේ තියෙන ඔක්කොම හදාගත්ත ඒවා වේරියබල් ඔක්කොම සර්කල් එකට අදාළ ඒවා. එනම සර්කල් එකේ කමෙන්ට් එකක් දාගත්ත පැටලෙන හින්දා. ඊට පස්සේ අපි යන් ආය අපේ ඇක්ෂන් එක දැන් තැන්න සර්කල් ඒරියා ආන්සර් බටන් එකේ ඇක්ෂන් එකට මට අපි දැන් මෙන්න මෙතන මේ අයි මෙතන ඩගයක් දෙනවා වැලියු එක. අන්න ඒ වැලියු එක සමාන කර ගන්න ඕනේ. මම ගත්තානේ str radius කියලා, str r කියලා ගත්තානේ මම. අන්න ඒ str වැලියු එකට මේ මෙතන තියෙන text area එකේ වැලියු එක මට සමාන කර ගන්න ඕනේ. ඒක මම කර ගන්නවා මෙන්න මෙහෙම string str r සමානයි මෙතන මේ text area එක ඇවිල්ලා jtr radius නේ. jtr radius dot get text. හරිද? මෙතන JTR radius එතන ආරකුරක් වැඩි. හරි. මෙතන එක T එකක් කැපිටල් වෙන්න ඕනේ. දැන් මම මෙතන කරලා තියෙන මම හදාගත්තනේ අර string variable එක. මෙන්න මෙතන. string str r කියලා. අන්න ඒ value එකට මම සමාන කරගත්ත එකට add කරගත්තා. මෙතන sorry action නෝනේ. add action list න හරිද? ඒ string str r කියන සමාන කරත්තම මෙන්න මේ j text area එක අපි දුන්න value එකට. ඊට පස්සේ ආයක ගන්නවා. එයා එක ගත්තට මේ අපිට වර්ගබල පරිමිත හොයන්න බෑ. මොකද එයා string value එක මොකක් හරි ගණනය කිරීමක් කරන එක float හරි int වලට convert කරගන්න ඕනේ. මේක මම කියලා දුන්නා part 3 video එකේ. මම දැනුත් කියනවා මේක දැන් අපි string value එක float value එකට convert කරගන්න ඕනේ. string value එකක් int එකට convert කරන්න අපිට දෙනවා මෙන්න මෙහෙම ක්‍රමයක්. දැන් මට මේක සමාන කරගන්න ඕනේ r කියනකන්නේ. r කියන float variable එකට. මෙතන string කියන එක ඕනේ නැහැ. අපි කලින් උඩ පෙන්ලා තියෙනවානේ. එහෙනම් මෙතන ඕනේ නැහැ. මෙතන මම r සමාන කරගන්නවා. මෙන්න මේ විදිහේ method එකක් තියෙනවා අපිට. float dot pass float කියලා එකක් තියෙනවා. පාස් ෆ්ලෝට් මෙතන අපි දානවා str string variable එක str r
දැන් මේ str r කියන variable එක මේ float කියන r variable එක මං convert කරන් තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ සමීකරණයක් හදන්න. මේ තියෙන circle parameter arms කියන එක සමානයි एक सामान है ना आप उड़ते का पारिमिति हो याद दी टू पाई आर ने देखा वैडी की रीम है पाई की आर ने इसी देखा बेदी में हाथ हर दे एक गुना की रीम है में नमे आर वो इधर ना भी में पारिमिति हो याद उड़ते का हर इड बात से एरिया एक मेतन फ्लोट एरिया सर्कल एरिया आंस के समान आए मेन मेतन अभी जो समीकरण सर्कल के एरिया को होना भी पाई आर वर्ग ये तो कट विसी देख बेदीम हाथ गुणकरण आए देख बेदी में हाथे विसी देख बेदी में हाथ गुण करना आर गें आर आर गें एक आय गुण करना आर गें हरे देंगा पी मैं गारने कल दिए ने हरे दे गारने कल उत्तरे आइला दिन मध्य में फ्लोट वैल्यू वे करने अन्य फ्लोट वैल्यू वे कर आप यह लेबल लेकर प्रिंट करना ना एक स्ट्रिंग वेरिएबल लेकर कन्वर्ट कर गांडोने මොකද ලේබල් එක ලේබල් එකට ආවුට්පුට් එකක් දෙන්න බෑ ෆ්ලෝට් හරි ind එකට string value එකකට විතරයි දෙන්න පුළුවන් ඒ හින්දා මම මෙන්න මේ str circle parameter කියන එක ඒකට සමාන කර ගන්නවා मेन में सर्कल पैरामीटर आंस की ना फ्लोट वैल्यू एक एक आप कर मेन में मेथड देखी समान आए फ्लोट डॉट टू स्ट्रिंग के लगा तीन आप मेन में एक तो देना आप मुकद्दा आप कन्वर्ट कर मेन में एक आप कन्वर्ट कर आप एक देना मेथड හරිද ඊට පස්සේ ඒ විදිහටම මෙන්න මේකත් අපි කන්වර්ට් කර ගන්නවා str circle parameter මෙතන සමාන ලකුණු දෙකක් තියෙනවා හරි දැන් හරි ඊට පස්සේ මම ගන්න අනිත් variable එක මෙතන string circle area කියන එක एक सामान कर टू स्ट्रिंग मेन मेक सर्कल एरिया आंस की मेन मेघ हरिद दें हरि मेतन पड़ी प्रश्न आती है सॉरी मम्मे मे एक्शन दी लीन लेबल इकड़ मेकअप दिखने मेकअप दिन सर्कल आंसर के ना जे बटन ने कर दिन मेतन तीन ने सर्कल आंसर में ना मेकर तम अपी दिन ने मांग इस सर दी ला तीन ने सर्कल एरिया आंसर के ना जे लेबल ले अभी मेकअप में कॉपी कर ला दाम मां मेकअप में देनी काट कर गाना काट कर गया ना मेकअप पेस्ट कर गाना
සර්කල් ආන්සර් කියන තැන. මෙන්න මේ බන්න යටි. ඊට පස්සේ මෙතනම වෙනස් කරන්නම්. හරි. දැන් හරි. දැන් අපි මේ බන්න කෝඩ් කරන් තියෙන්නේ. මෙතන තව එක දෙයක් තියෙනවා. දැන් අපි මේ දැන් string value විතර convert කරගත්තනේ. දැන් අපි මෙන්න මේ string value දෙක set text string method එකෙන් set කරගන්න ඕනේ. අපි අර හදාගත්ත empty label දෙකට. මම ඒක මෙහෙම කරනවා. අපි label දෙක ගත්තේ මෙන්න මෙහෙමනේ. parameter එක පෙන්වන්න ගත්තා str circle parameter කියලා label එක. sorry parameter එක පෙන්වන්න අපි ගත්තා circle parameter answer කියලා label එක. මම ඒක object name එක copy කරගෙන මෙන්න මෙතනින් දෙනවා dot set text method එක. set text මේකට වෙන්න මේ මේක set වෙන්න ඕනේ මෙන්න මේ value එක. හරි. ඊට පස්සේ area එකට set වෙන්න ඕනේ. අපි ගත්තේ මෙන්න මේකනේ. circle area answer කියනකනේ. ඒකේ object name එක copy කරගත්තා මං. දැන් මෙතන දෙනවා. ඒකේ set text වෙන්න ඕනේ. මෙන්න මේ අපි ගත්ත str circle area කියන variable එක. හරි. දැන් අපේ සර්කල් එකේ ඒරියා එක හොයන බටන් එක සෙට් වෙලා තියෙනවා. අපි දැන් රන් කරලා බලමු. මම යන සර්කල්. එතනට ගියාට පස්සේ මම මේ J text area එකේ ටයිප් කරනවා මම වර්ගඵලයේ පරිමිතිය හොයන්න ඕන වෘත්තයේ අරය. මම දෙන්නම් 15ක් කියලා. ඊට පස්සේ මම ක්ලික් කරනවා ආන්සර් බටන් එක. වැඩ කරන්නේ නැහැ නේ. බලමු මොකද කියලා. මෙතන මේ අපි හදාගත්ත මේ J label දෙක මම ඇඩ් කරලා නැහැ අපේ J panel එකට. අපි දැන් ඒක ඇඩ් කරගමු. මේක ඇඩ් කරගන්න ඕනේ මේ JPL circle කියන J panel එකට. dot add මෙන්න මේකයි. ඊට පස්සේ area එක හොයන label එක මෙන්න මේක. ඒකත් අපි add කරගමු. dot add. හරි. දැන් හරියන්න ඕනේ බලමු. මම run කරනවා. okay. ඊට පස්සේ අපේ දැන් main window එක එනවා. මම යනවා දැන් circle මේකේ. circle ගියපුවාම මෙතන මම දෙන්න array 15ක් කියලා. දැන් අපි answer click කරමු. හරි. මේ දෙන්න array 15ක් වෙන වෘත්ත එක පරිමිතිය. ඊට පස්සේ යටින් තියෙන්නේ අරේ 15ක් වන වෘත්ත එක වර්ගඵලය. මේක හරියද උත්තරේ? අපි බලමු දැන් කැලේ ගහලා හරියද කියලා. අපි අරේ හැවේ 15නේ 2 pi r 2 වැඩි කරනවා. 2 වැඩි කරනවා 22 බෙදීම 7ෙන් වැඩි කරනවා 15. උත්තරේ වැරදිනේ. උත්තර වැරදි කියන්නේ මෙන්න මේ මෙතන අපි සමීකරණය තමයි වැරදිලා තියෙන්නේ.
2πr. අපි මෙතන හතෙන් 22 දෙන්න නැතුව එතන දශම සංඛ්‍යාව දීලා බලමු. 22 බෙදෙනවා 7ෙන්. 3.14 දීලා බලමු. මෙතන 3.14. මෙතනත් ඇතර 3.14. දැන් බලමු. මෙතන ෆ්ලෝට් දෙන්න නැතුව ඩබල් දීලා බලමු අපි ඩබල් ඩේටා ටයිප් එක. ඊතර මේ ඔක්කොම ඩබල් වෙනවා. ඩබල් ඊට පස්සේ මෙතන float to string නේ float to double d එකල capital මෙතනත් එහෙමයි ඊට පස්සේ මෙතන pass double මෙතනත් double වෙනවා මේ දෙකත් ඩබල් හරි දැන් අපි බලමු මේ රන් කරලා සර්කල් යනවා මෙතන 15ක් දෙමු double to මෙතන sorry මෙතන string එන්නේ මෙතන string මෙතන string දැන් හරි okay ඊට පස්සේ මම යනවා circle මෙතන මම 15ක් දෙනවා හරි ඉස්සර 94 ගන්න යාවේ දැන් උත්තරේ හරි එකන දැන් අපිට දෙන්න හරි උත්තරේ. හරිද? දැන් මං අරය 15ක් වෙච්ච වෘත්ත එක පැරාමීටර් එක හොයලා තියෙනවා, ඒරියා එක හොයලා තියෙනවා. දැන් මට මේක අයින් කරලා තව එක හොයන්න ඕනේ. වෙනත් වෘත්තයක. මං හිතමු අපි හිතමු 30ක් වෙච්ච එක හොයන්න ඕනේ කියලා. එතකොට දැන් දැක්කන අපි ඩිලීට් කරන්න ඕනේ නිකන් ක්ලියර් අපි එක තව එක හොයන්න ඕන නම් මෙතන ඩිලීට් කරන්න ඕනේ. डिलीट कर ला मैं आर दाला मे हेमती है ना आया आंसर दिन तो मैं मटो ने हेमन तू मेन मैं क्लियर बन गए हाँ मेन मैं अभी पहलो नहीं सर दिब्बे ये पहलो दीन का तईंगेला मेन मे पैरामीटर गट एरिया गट एवल दिन उत्तरा तईंग एंडो एम आईंगे हम तम क्लियर बन गए मैं आईंग एंडो ईट अलुक वर्क वाले हो पटांग මෙන්න මේ ක්ලියර් බන් එකට කෝඩ් කරන්න ඕනේ. මම දැන් යනවා මේ කෝඩ් එක කරන්න. අපි ක්ලියර් බන් එකට දෙමු ඇක්ෂන් එක. අපේ ක්ලියර් බන් එකේ ඔබ්ජෙක්ට් නේම් එක ඇවිල්ලා සර්කල් ක්ලියර් නේ. සර්කල් ක්ලියර් එකට අපි දෙමු ඇක්ෂන් එක. ඉතින් මෙන්න මෙතන. සර්කල් ක්ලියර් ඩොට් add action listener ඊට පස්සේ ඒක ඇතුලේ new action listener ඊට පස්සේ මෙතන curly bracket දෙකයි ඊට පස්සේ දෙන public void action perform කියන method එක. action perform මෙතන දෙනවා action event
ආගියමන් 0. ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපි දෙන්නේ වෙන්න ඕනේ මොකද්ද කියලා. මට වෙන්න ඕනේ j text area එකේ තියෙනක clear වෙන්න ඕනේ. එතකොට අපි දෙන්නේ j text area එකේ මොකද්ද variable name එක? මෙන්න මේකනේ jtr radius නේ. ඒක copy කරගත්තා. ඊට පස්සේ මෙතන මට වෙන්න ඕනේ මෙන්න මේකේ එවලට සෙට්ලා තියෙන text එක null වෙන්න ඕනේ. ඊට අතර ලේබල් දෙකෙත් මම නල් වෙන්න ඕනේ. මේ මේ ලේබල් දෙකනේ. සර්කල් පැරාමීටර් ආන්සර් කියන එකයි සර්කල් ඒරියා ආන්සර් කියන එකයි. dot set text එකක් නල්. ඊට පස්සේ මේක නල් කරන්න ඕනේ. dot set text null හරි දැන් අපි මේ රන් කළා බලමු. ඕකේ දුන්නා. මම යන සර්කල් එකට ඊට සමහර දැන් දෙන්නම් 15 දෙන්නම් ආයෙ 15 දුන්නා. ආන්සර් එක ගත්තා. මට දැන් වෙනත් උරුතක වර්ගවලය පරිමිතිය හොයන්න ඕනේ. මම දෙනවා මේ clear button එක. දැක්කද? क्लियर दूरना मतलब एंटर एरियास के नेगा हिस्सू ना मतलब पैरामीटर एरिया वाला डाइवर्ट दिखे उत्तरा तीस तू ना दें माम मतलब देनो तीह है दशम पहाक के ना अरे दिन उठते के पैरामीटर का एरिया को है अंडा आंसर दूरना आंसर देख कर उत्तरे आ आया ना क्लियर कराने बुलाऊंगा बेटा इधर से बिना तैयार देना महातलीस पहाक ने का देना को आंसर और नो एवी दीरा बेटा उठते के वार के बाद होया ना हदान बोलवा ඊට පස්සේ මෙතන main menu එක හැදුවේ නෑ. ඒක මට එන්න ඕනේ main menu කියන බන් එක ඔප්පුවාම මේ ඉන්න window එකෙන් අයින් වෙලා ආය අපේ main window එකට යන්න ඕනේ. අපි ඒකත් හදමු. main menu එකේ object name එක මේකනේ. ඒක මම copy කරගෙන යනවා බන් එකේ attribute ගාවට මේ තියෙන डॉट एक रहता भी देखो एक्शन ने यार एड एक्शन लिस्ट में इडा से तरह न्यू एक्शन लिस्ट में मेथड इनस पब्लिक क्विट एक्शन परफॉर्म with an action event action event arg 0 ඊට පස්සේ මෙන්න මෙතන තමයි අපි මේක action එක දෙන්නේ. දැන් මට වෙන්න ඕනේ open ලා දෙන panel එක අයින් වෙලා අපි main menu එකට ආය යන්න ඕනේ. අපේ open ලා දෙන panel එක තමයි मेन में JPL सर्कल के पैनल हर मांगे कॉपी करना मेन में पैनल सेट विजिबल फॉल्स वेन्नोने ईट पास मेन मेनू पैनल मेथन JPL मेन मैं मेतन काम मेन मे पैनल सैट इज थ्रू एंड डॉट सैट विजिबल थ्रू हर दे बन तो हर अभी रन करो मैं ओके दूना ईट मैं इधर आप इंटरफेस ओपन मैं सर्कल देना
සේකල් දීලා මම මෙතන දෙනවා 70ට වගේ දෙන්නම්කෝ. අද මේක හෙව්වා ක්ලියර් කරන්න පුළුවන්. දැන් මේන් මෙනු එක ඔබනවාම බලන්න මේන් මෙනු එක ඔබද්දි මොකද්ද වෙන්නේ කියලා. ආන් දැක්කද අපේ මේන් මෙනු එකට බැක් වෙනවා. ආයෙ මෙහෙම යන්න පුළුවන්, බැක් වෙන්න පුළුවන්, එහෙම පුළුවන්. දැන් මම මේක සර්කල් එකට විතරයි හැදුවේ. ඔන්න ඔය විදිහට පුළුවන් ඔයාලට මේක ස්කයා වලට රෙක්ටෑන්ගල් ට්‍රයිඇන්ගල් කියන බණ තුනත් හදන්න. ඔය මෙතඩ් එකම තමයි වෙන්නේ. හරිද? මම දැන් මේ බණ තුන ගැන හදන්න යන්නේ නැහැ. ඔයාලා දැන් මේ විදිහ කියලා දුන්නානේ සර්කල් එක හදන විදිහ. අන්න ඒ විදිහටම මේ බණ තුනත් කෝඩ් කරන් ට්‍රයි කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම යටින් කමෙන්ට් එකක් දාන්න. එහෙම වුණොත් මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න. හරිද? දැන් අපි ස්කයර් එක හදනවා නම් එහෙම මෙතන එන්ටර් රේඩියස් නෙමේ එන්ටර් ස්කයර් කියලා වෙනස් කරන්න ඕනේ ලේබල් එක අරගෙන. එච්චර දෙයක් නැහැ නේ. අරගෙන කොපි කරගෙන මේ කෝඩ් එක වෙනස් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට වෙනස් කරන්න තියෙනවා තව මෙන්න මේ සමීකරණේ. මෙතන තියෙන දැන් වෘත්තයක හොයන්න තියෙන්නේ. ඔයාලට ස්කයර් එක සමතලෝෂ්ටර එක හොයන්න ඕන නම් ඒක වෙන්න ඕනේ පාද දෙක දිග පාද දෙක දිග වැඩි ගන්න තියෙන්නේ ඒරියා එකට. ඊට පස්සේ පරිමිති විදියට කරන්න තියෙන්නේ මේක හතරෙන් ගුණ කරන එක. අන්න ඒ විදියට ඔයාලා කල්පනා කරලා අනිත් බන් තුනත් හදන්න. මේ විදියට තමයි අපි අපේ පළවෙනි ID එකකින් හදපු ප්‍රෝග්‍රෑම් එක තමයි මේක. ඒක මේ විදියට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න පුළුවන් අපිට. හරිද? මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න.